ඔන්න ඉතින් සමන්ගේ ගමට සර්කස් කණ්ඩායමක් ඇවිල්ලා සමන්ණියාගේ අම්මයි තාත්තයි එක්ක සර්කස් එක බලන්න ගියා සර්කස් එක බලන්න ගමේ සෙනග හුඟක් ඇවිත් තිබුණා කූඩාරමක් ඇතුලේ තමයි සර්කස් එක පෙන්නුයි ඉතින් සමන් අම්මයි තාත්තයි එක්ක කූඩාරම ඇතුලට ගියා අනේ හරිම ලස්සනයි සමන් සතුටින් කිව්වා සත්තු ගොඩාක් සර්කස් එකේ හිටියා අලියෙක් හිටියා සිංහෙක් හිටියා වඳුරෙක් හිටියා බල්ලෙක් හිටියා මේ හැමෝම සර්කස් එකේ සෙල්ලම් කරා සිංහයාට තිබුණා ගිනි වලල්ලක් ඇතුලෙන් පනින්න ඉතින් මේ සත්තුන්ගේ සර්කස් බලලා හැමෝම සතුටු වුණා සමනොත් තුඟාක් සතුටු වුණා පැය කීපයකට පස්සේ සර්කස් එක ඉවර වුණා ආයෙමත් සර්කස් එක පෙන්වන්නේ ඊළඟ දවසේ ඉතින් සර්කස් එක ඉවර වුණු නිසා සෙනගත් එක්කෙනා එක්කෙනා ගෙවල් වලට ගියා සමන්ණියාගේ අම්මයි තාත්තයි එක්ක සතුටින් ගෙදර යන්න පිටත් වුණා ඒ වෙලාවේ සමන් හරිම අමුතු දෙයක් දැක්කා සර්කස් එකේ කූඩාරමේ හා පැත්තේ තියෙන පුංචි පුංචි කූඩු වල සර්කස් එකේ හිටිය සත්තු හිර කරලා තියෙනවා දැක්කා සමන්ණී කූඩු ළඟට ගිහින් බැලුවා කූඩුව ඇතුලේ හිටපු සත්තු හරිම දුකින් ඉන්න බවක් සමන්ට තේරුණා සමන් අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියා ඒත් සමන්ගේ හිතේ කූඩු වල හිටිය සත්තු ගැන දුකක් තිබුණා පහුවෙන්ද උදෙන්ම සමන් සර්කස් එක තියෙන තැනට ගියා එතන හිටිය මුරකාරයා සමන්ට කිව්වා සර්කස් එක තියෙන්නේ හවස දැන් ඇතුළට යන්න බෑ දැන් ගිහිල්ලා හවසට එන්න එහෙම කියලා කිව්වා සමන් මුරකාරයාට හොරෙන් ඇතුළට ගියා ඒ වෙලාවේ එතන සිද්ධ වෙච්ච දේ දැක සමන්ට හොඳටම දුක හිතුණා සර්කස් එකේ අයිතිකාරයා සත්තුන්ට කන්නවත් නොදී වේවැලකේ හොඳටම ගහන්න පටන් ගත්තා සත්තු වේදනාවෙන් කෑ ගහන හැටි සමන් හැංගිලා බලාගෙන හිටියා නපුරු අයිතිකාරයා එතනින් යනකම් බලාගෙන හිටිය සමන් සත්තු ළඟට ගිහින් බැලුවා සත්තු හුඟක් වේදනාවෙන් කූඩු ඇතුලේ හිටියා සමන් ඉක්මනින්ම ගෙදර ගියා අම්මටයි තාත්තටයි හැම දෙයක්ම කිව්වා ඔන්න ඉතින් හවස සර්කස් එක පටන් ගන්න කලින් ආයෙමත් සමන් සර්කස් එක තියෙන තැනට ආවා සමන් හොරෙන්ම සත්තු ඉන්න තැනට ගියා සත්තු ඉර කරලා තිබ්බු කූඩු වල දොරවල් ඇරියා සත්තු ටික එළියට අරගෙන සර්කස් එකෙන් සත්තුන්ට පැනලා යන්න උදව් කළා කූඩු වලින් නිදහස්ුණු සත්තු එතනින් පැනලා ගිහින් ළඟම තිබුණු කැලෑවට ගියා සමන් ඉක්මනින්ම ගෙදර ගියා සර්කස් එක පටන් ගන්න වෙලාවත් ලඟ වුණු නිසා සෙනගත් තුඟක් ආවා නපුරු අයිතිකාර සත්තු ටික අරගෙන එන්න ගියා කූඩු වල එක සතෙක්වත් නැති බව දැනගත්තු නපුරු අයිතිකාර කලබල වෙලා කෑ ගහන්න පටන් ගත්තා ඒ වෙද්දිත් සමන්ගේ අම්මයි තාත්තයි ගමේ මිනිස්සුන්ට නපුරු මිනිහා සත්තුන්ට කරපු දේවල් ගැන කියලා තමයි තිබුණේ ඉතින් නපුරු සර්කස් කාර්යාව වට කරගත්තු ගමේ මිනිස්සු නපුරු අයිතිකාරයාට හොඳටම ගහලා එතනින් එලවලා දැම්මා සර්කස් එකෙන් පැනලා ගියපු සත්තු ටික කැලේ ඇතුලේ සතුටින් ජීවත් වුණා ඉතින් සමන්ට තුඟක් සතුට හිතුණා සත්තුන්ව බේරගත්තු නිසා ඉතින් පුංචි තුවේ පුතේ සත්තු කැමති නිදහසේ ජීවත් වෙන්න සත්තුන්ට කවදාවත් කරදර කරන්න ගහන්න හොඳ නැහැ සත්තුන්ව හිර කරලා තියාගන්නත් හොඳ නැහැ පුංචි ඔයාලා පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕනේ සත්තුන්ට කරුණාවෙන් සලකන්න ඔන්න ඉතින් සුරංගනාවිය අදට යන්නයි හදන්නේ ආයෙත් දවසක මම එනවා ඔයාලට ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙන එතකම් පුංචි ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ